මේ මොහොතේ විදුහල්පති ගුරු වර්ජනයක් ක්‍රියාත්මක වෙනවා දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය පවා අහිම් වෙලා තිබෙනවා දින 60 පහු කළා මාස ගණන් ඇදෙන තත්යක් බවට පත් වෙලා තිබෙනවා මේකත් එක්ක ඊයේ දවසේදී වාර්තා වෙන්න ගත්තා ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්න පෙළඹෙන ගුරුවරුන්ට තර්ජනය කිරීම පිළිබඳව මේක සදාචාර විරෝධී වර්ජනයක් දක්වා දිග්ගැසමින් පවතිනවා ඉතාම කනගාටුදායකයි දැන් මේ හා සම්බන්ධයෙන් ඔබතුමාගෙන් නිවේදනයක් ඇවිල්ලා තිනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් මූලස්ථානයේ හරහා එහෙම අවස්ථාවක් තියෙනවා නම් 119 නමතන්න කියලා ඔබතුමා මේ කාරණාව ගැන ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්ද දැනුවත්ද අනිවාර්යයෙන්ම පුළුවන් ළඟට මොකද මේ වර්ජනයට ඇත්ත වශයෙන් මුලින්දම්ම මම පුත්කිලිකව විරුද්ධ වෙච්ච කෙනෙක් මොකද ළඟට අපි දන්නවා අපි ත්‍රස්වාදී විනාශ කළා හැබැයි අපි මේ සංකල්පය තමයි ත්‍රස්වාදී ඇති වෙන්න වූ හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් අපිට ත්‍රස්වාදී සාධාරණීකරණය කරන්න බෑ මොකද ඒකෙන් ඝාතනය වුණේ අහිංසක මිනිස්සු නිසා ඒ වගේම තමයි මේ ගුරුවරුන්ගේ වර්ජනයේ තියෙන මූල බීජෙම් නැත්තම් ඒ අදහස සාධාරණවත් අසාධාරණුණත් අපිට මේ වර්ජනය සාධාරණය කරන්න බෑ මොකද මේකෙන් අහිංසක ළමයින්ගේ අනාගතය අඳුරන නිසා ඒක නිසා මේ වර්ජනයට මම නම් මුලින්දම්ම විරුද්ධ වෙලා තිබ්බා එතකොට ඊයේ වෙනකොට මට මේ ප්‍රධාන කොළඹ ප්‍රධාන පාසල් වල ගුරුවරු ගුරුවරියන් ඇවිල්ලා මට කිව්වා මට ඒ පෙන්නවා මේ සමාජ ජාලවල WhatsApp messages වල සහ ටෙලිෆෝන් කෝල්ස් වලින් ඒගොල්ලන්ට සජ්ජනය කරනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඕනෑකමින් ළමයින්ට මේ Zoom එකෙන් නැත්නම් online ක්‍රමයට උගන්වන එකට ඒකට මම ඉතාම පැහැදිලිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පතිතුමාට පැහැදිලිවම නියෝග කළා මේ වගේ කම්ප්ලේන් එකක් ආපු හැටි තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න දැන් තමයි කෝල්ස් එකක් දුන්න දුරකථන ඇමතුම් දෙකක් අපිට විශ්ලේෂණය කළා ඒකලේ කවුද කියලා බලලා ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා මේක ඉතාම අවාසනාවන්ත වගේම ඉතාම දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට මා සැලකන්නේ මොකද මේකෙන් වෙන්නේ අතට දරුවන් දැන් බලන්න උසස් පෙළ විභාගය දැන් කල් දානවා ඒතර සමහර මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දෙන එක නවත්තලා තියෙනවා මොකද මේ තේරුම ඉතින් ගුරුතුමගේ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා ඒකට විරුද්ධයි संपूर्ण मूलिकारे මේ ගුරුවරුන්ට මේ කියන්නේ ළමයි ගැන හිතලා සමාජයේ ශ්‍රේෂ්ඨයන් ඉදිරිපත් වෙලා උගන්වන ගුරුවරුන්ට සර්ජනය කරනවා නම් මගින් කිසිම ප්‍රමාණයක් හම්බෙන්නේ නැහැ කටියෙන් නීතියෙන් අපි කටයුතු කරනවා භවෙසෝතේ ඔබතුමාට මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය විශ්‍රාමික රියාඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතායි අපි සජීවීව සම්බන්ධ කරගන්නවා